ආයුබෝවන් හඟුම්මල් සොන්සෙන්නිම් ගේනේන හඟු ගෝරල් අල්ගු ශිප්තා 18 වෙනි පාඩම සමගයි ඔබ එකතු වෙලා ඉන්නේ ඔබ මල්ටිවිෂෝ channel එකට අලුත් නම් subscribe කරලම පාඩම් වලට එකතු වෙන්න මෙතික් කාලයක් මහා රැඳී ඉඳලා මාව දිලිමත් කරපු අදහස් යෝජනා ඉදිරිපත් කරපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි අද ඔයාලා වෙනුවෙන් ගෙන ආපු අලුත් පාඩමට යමු ඔබ කඩේට යන්න කියලා පාර දිගේ ඇවිදගෙන යනකොට එක පාරට ලොකු හුළඟක් ඇවිල්ලා ඔබ අහසට නැගලා වෙනත් තැනකට ගහගෙන ගිහින් වැටුනොත් මොකක් වෙයිද යමක් කරන අරමුණෙන් කොහෙ හරි යනකොට යමක් කරනකොට නොහිතපු දෙයක් සිදු වුණා හුළඟට අහුවීම කියන මේ සිදුවීම නිසා කලින් කරන්න හිතාගෙන හිටපු දේ කරන්න බැරි වුණා මේ වගේ අවස්ථාවකදී යොදන රටාවක් ගැනයි අද අපි කතා කරන්නේ මට හිතුණා කඩේට යන අතර හුළඟකට ගහගෙන ගියා කියලා කිව්වොත් ඔයාලට මේ රටාව මතක තියාගන්න ලේසි වෙයි කියලා. මේ වාක්‍ය බලන්නකෝ. ඔන්න අද රැට පාන් කන්නයි යන්නේ. පාන් ගන්න කඩේට යන්න ඕනිනේ. පාන් ගන්න කඩේට යන අතර එක පාරට මගදි පය ලිස්සල වැටුණා. ලිස්සල වැටිලා තුවාලත් උනා. අන්තිමට පාන් ගන්න බැරි වුණා. පාන් ගන්න බැරි වෙන්න හේතුව ලිස්සල වැටීම. පාන් කඩේට යනවා නෙවෙයි අන්තිමට උනේ තුවාලෙට බෙහෙත් දාන්න යන්නයි. කලින් මං කිව්වේ හුළඟට අහුවෙලා වෙන තැනකට වැටුණා කියලා. ලිස්සල වැටීම නොහිතපු දෙයක්. හරියට ලොකු හුළඟකට අහුවෙලා ගහගෙන ගියා වගේ. ඒ නිසා කරන්න හිටපු දෙ නෙවෙයි වෙන දෙයක් කරන්න උනා. වෙන තැනකට නෙවැටුනේ. මේ වගේ වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් රටාවක් තමයි මෙන්න මේ රටාව. නෙන් පාරාමේ මේ රටාවේ හුළඟ කියන වචනේ පාරම් කියන වචනේ තියෙනවා පේනවා නේද? පාන් ගන්න යනකොට ලිස්සල වැටීම නෙන් පාරමේ පාන් ගන්න බැරි වුණා මේ වාක්‍යය හැදෙන්න ඕනි අන්නේ එහෙමයි අපි මේ අවස්ථාව කොරියානු බසෙන් කියලා බලමු පංගල් සරෝ කනන්දේ කිරේසෝ නොමෝජිනෙන් පාරමේ පංගල් මොස්සස්සය යක්කුගේ කසා යාගල් බල්ලස්සය යක්කු කියන්නේ ෆාමසියට නැත්තම් බෙහෙත් ශාලාවට කොරියාවේ ෆාමසියට ගියාම එතන ඉන්නවා යක්සා කියලා කෙනෙක් ඒ කෙනාගෙන් අපට අවශ්‍ය බෙහෙත් ලබා ගන්න පුළුවන්. මේ පුද්ගලයා ලෙඩේට අවශ්‍ය බෙහෙත ගැන ප්‍රවීණ දැනුමක් ඇති කෙනෙක්. තුවාලයට බෙහෙත් දාන්න අවශ්‍ය කරන මේ වගේ දේවල් යක්කුක් ගියාම මිලදී ගන්න ඔවුන් උදව් කරනවා. ඔබත් හදිසියකදී අසනීපයක් වෙලා බෙහෙත් ශාලාවකට ගියොත් මේ යක්සා සුදු පාටින් නිල ඇඳුමක් ඇඳගෙන ෆාමසි එකේ ඉන්නවා. ඔයාලට දැක ගන්න පුළුවන්. දැන් ඉස්සෙල්ලා පාන් කන්න කඩේ ගිය කෙනා ගැන බලමුකෝ. පාර යනකොට මොකද්ද උනේ? වැටුණා. නොමෝජිද වැටීම යන අරුත දෙන වචනය ගැන තව පොඩි දෙයක් කියන්න ඕනි. යම්කිසි බඩුවක් මේසේ උඩ තිබ්බ දෙයක් බිම වැටුණා. ඒ වගේ වෙලාවකදී නම් තොරොජිදා කියලායි කියන්න ඕනි. වැටෙනවට වචන දෙකක් තියෙනවා. නොමෝජිදා තොරොජිදා. මේ වචන දෙක වෙනස් කියලා ඔයාලා හොඳින් මතක තියාගන්න. පාන් ගන්න ගිය කෙනා වැටුණා. එහෙනම් නොමෝජිදා කියන වචනේ පාවිච්චි කරන්න ඕනි. නොමෝජිදා අවසානයේට නෙන් පාරාමේ කියලා යොදන්න ඕනි. ධාතුවේ අවසානයේට පචිම් අක්ෂරයක් තිබ්බත් නැතත් නන් කියලා තමයි එන්නේ ඊට පස්සේ පාරාමේ යදනවා නොමෝජිනන් පාරාමේ නොමෝජිනන් පාරාමේ පංගල් මුත් සස්සය දැන් අපි මේ වාක්‍ය ටික බලමු නොමෝජෝසෝ තච්චිනන් පාරාමේ පංගල් සරෝ මුත් කස්සය ඉස්සරහ අපි කියපු මේ අවස්ථාව ටිකක් විස්තරාත්මකව පෙන්නලා තියෙනවා පීගා උනන් පාරාමේ පල්ලේර හජි මුත්තේස්සය ජිහාචරල් චල්මුත්තනන් පාරමෙ නුජොස්සය හියුදෙපොනල් ඊරෝබරිනන් පාරමෙ චොනාරල් හාජි මොත්තේස්සය පමෙ චින්ගුදල් හගු සුරුල් මාෂිනන් පාරමෙ තාවම්නල් යක්සොගල් ඊජොබොරොස්සය මේ වාක්‍ය සියල්ලම යමක් කරන්න බැරි වුණා නොහැකියාව හෝ සිතා සිටි විදිහට කරන්න බැරි වීම ගැන මෙතන කියන්නේ යටින් ඉරක් ඇඳලා තියෙන වචන බලන්න. මුත්කස්සයෝ, මුත්තේස්සයෝ, නුජස්සයෝ, චොනාරල් හාජි මුත්තේස්සයෝ, යක්සොගල් ඊජොබොරස්සයෝ මේ හැමතැනකම කරන්න බැරි වුණු බව පෙන්නලා දීලා තියෙනවා. යම්කිසි දෙයක් කරන්න බැරි වෙච්ච හේතුව කියන්න මේ රටාව යොදන්න පුළුවන් කියලා ඔයාලට මෙතනින් පේනවා ඇති. යම්කිසි දෙයක් කරන්න හේතුව කියනකොට අපි ගොඩක් වෙලාවට ප්‍රවේසම් වෙන්න ඕනේ මේ හේතුව කිව යුතු සහ නොකිව යුතු අවස්ථාවන් තියෙනවා. යමක් කරන්න වගකීම බාරගත්තට පස්සේ නොකර සිටීම වැරැද්දක්. ඒ පුද්ගලයා සම්බන්ධ විශ්වාසය බිඳෙන්න පුළුවන් අවස්ථාවක්.
යම් කිසි වැඩක් කරන්න බැරි වුණා කියලා ඒකට හේතු කාරණා කීමට අපි නිදහසට කරුණු කියනවා කියලා කියනවා. කොරියානු බසෙන් මේ නිදහසට කරුණු කියනවා කියන එක පින්කේරල් තේදා කියලා කියනවා. පින්කේරල් තේදා කියන්නේ හොඳ ක්‍රියාවක් නෙවෙයි. සමාජයේ වැරදි කියලා හිතන ක්‍රියාවන් වලින් එකක්. පින්කේරල් තේදා කියන මේ වගේ අවස්ථාවලටත් යමක් කරන්න බැරි වුණා කියලා කියන්න මේ රටාව යොදන්න පුළුවන්. මේ වාක්‍ය බලන්නකෝ. පම්සේ තුරු පීගවුනෙන් පාරමේ නිච්චමල් චස්සයෝ. එළි වෙනකන් වැස්සා ටිකක් පරක් වෙනකම්ම නිදාගත්තා. වැස්ස නිසා මට නිින්ද ගියා කියලායි මේ කියන්නේ. මට නිින්ද ගිහිල්ලා පරක්කු වීමට හේතුව වැස්ස කියලායි මෙතන කියන්නේ. තව එකක් බලන්න. හියුදේ පොනල් ඉරෝබොරිනෙන් පාරමේ චොනාරල් හජි මොත්තස්සයෝ. හරිනම් කෝල් කරන්න අවශ්‍යයි, තව කෙනෙක්ට කතා කරන්න අවශ්‍යතාවය තිබුණට ෆෝන් එක නැති වෙලා කතා කරන්න බැරි වුණා. ෆෝන් එක ඊරෝබෝරිදා නැති වෙච්ච නිසා මට කතා කරන්න බැරි වුණා. ඒ හේතුව පෙන්වන්න මේ රටාව යොදලා තියෙනවා. චිංගුදල් හගු සුරල් මැෂිනෙන් පාරමේ තාම්නල් යක්සොගල් ඉජෝබොරස්සයෝ. යක්සොක් කියලා කියන්නේ තව කෙනෙක්ව හමු වෙන්න හෝ තව කෙනෙක් සමග යමක් කරන්න එකට කතා කරගෙන වෙලාවක් යොදාගන්න එකට. මේ වගේ යක්සොක් මේ වගේ එකට පොරොන්දුවක් දීලා කරන්න හිතාගෙන හිටපු දෙයක් අමතක වුණොත් මොකද වෙන්නේ? අනිත් කෙනාට ඒක කරදරයක් බවට පත් වෙනවා. අනිත් කෙනා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. නමුත් මට ඒක අමතක වුණා. හේතුව තමයි යාළුවොත් එක්ක සුරල් මැෂින්ෙන් පාරමේ මත්පැන් බොන්න ගිහිල්ලා මට සිහියක් නැති වෙලා ගියා කියලා ඔන්න ඔය විදියට හේතුව කියන අවස්ථාවන් තියෙනවා. නෙන් පාරමේ මේක යම් කිසි ක්‍රියාවකට හේතුව කියන්නත් යොදන්න පුළුවන් කියලා ඔයාලට මේ වාක්‍ය වලින් දැක ගන්න පුළුවන්. නෙන් පාරමේ. අපි හිතන්නේ නැති විදියට හුලඟට ගහගෙන ගිහිල්ලා වෙන තැනකට වැටුණා වගේ නොහිතපු දෙයක් සිදු වෙනකොට, එහෙමත් නැත්නම් කරන්න හිටපු දේ කරන්න බැරි වුණාම ඒ හේතුව කියන්න නෙන් පාරමේ කියන මේ රටාව යොදන්න පුළුවන්. ඔයාලා මේ වාක්‍ය වලින් ඒ අර්ථය තේරුම් ගන්න ඇති කියලා හිතනවා. මේ වගේ අවස්ථාවල් ඔයාලගේ ජීවිතේ තියෙන්න පුළුවන්. ඒ අත්දැකීම් එක්ක ඔබ කියන කරන දේ එක්ක සම්බන්ධ කරලා වාක්‍ය හදලා බලන්න. කොරියානු බස ඉගෙන ගන්න දරුදරියන්ට හිතමිතුරන්ට මේ පාඩම් බෙදා දීලා මල්ටිවී ෂෝ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් තවත් අලුත් පාඩමක් එක්ක නැවත හමු වෙමු.